පොලිසියෙන් බව පවසා මහරෑ නිවසකට පැමිණ අවිපෙන්වා බියගන්වා දේපල කොල්ලකා දෙදරු මව සමූහ දූෂණයට ලක්කර සැකකරුවන් දෙදෙනෙකුට වසර 34ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කරනු ලැබුවා. අම්බලන්ස්කොට මාමඩල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී අවිපෙන්වා බියගන්වා දේපල කොල්ලකා දෙදරු මවක සමූහ දූෂණයට ලක්කර සැකකරුවන් දෙදෙනෙකුට වසර 17 බැගින් වසර 34ක සිරදඬුවමක් හා විඳිත තැනැත්තියට රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක්ද ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පසුගියදා එනම් 18 වනදා නියෝග කරනු ලැබුවා. මෙලෙස බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූයේ හොංගම දෙනියන්හන්දිය කඩේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන DKP නිශාන්ත කුමාර නොහොත් මද්දු සහ TG පියරත්න නැමැති සැකකරුවන් දෙදෙනාටයි. සැකකරුවන් දෙදෙනා 1994 10 මස 2 දින අලුයම 2ට පමණ 2 ඇල නුගේවල මාමඩල අම්බලන්තොට ප්‍රදේශයේ නිවසකට පැමිණ නිවසේ නිදා සිටි ඇය පොලිසියෙන් ආබාව පවසා අහරවා අත්පා ගැටගසා අවිපෙන්වා බියගන්වා ඔවුන් සන්තකයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා තිබෙනවා. පසුව සැකකරුවා නිවසේ සිටි 28 හැවිරිදි ගෙහිමියා ඉන්දුලේ ගැටගසා සිටියේදී 22 හැවිරිදි මව නිවස තුළට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර සැකකරුවන් පලා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නිවසියන් අම්බලන්තොට පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. සැකකරුවන්ට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු අදාළ චෝදනාවන් සඳහා සැකකරුවන් වැරදිකරුවන් බවට ඔප්පු වුණා. සැකකරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු විභාග ආරම්භයේ පටන්ම එක් සැකකරුවෙකු අධිකරණයේ මගහැර සිටි අතර එක් සැකකරුවෙකු පමණක් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු නොමැතුව පැවති දීර්ඝ නඩු විභාගයේදී අවිපෙන්වා බියගන්වා මංකොල කෑම සහ සමූහ දූෂණය යන චෝදනා දෙක සඳහා වැරදිකරුවන් බවට ඔප්පු වී තිබෙනවා. ඒ අනුව සැකකරුවන්ට දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පළමු සැකකරුවන DKP නිශාන්ත කුමාර යන අයට පළමු චෝදනාව සඳහා වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 5000ක දඩ මුදලක්ද, තුන්වන චෝදනාව සඳහා වසර 5ක බර වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 5000ක දඩ මුදලක් හා අගතියටපත් කාන්තාවකට රුපියල් 155,000ක වන්දි මුදලක්ද නියම කරනා. දඩ මුදල් සහ වන්දි මුදල් නොගවන්නේ නම් තවත් වසර 4ක සිරදඬුවමක්ද පළමු චෝදිතයාට නියම කරනා. දෙවන සැකකරුවන TG පියරත්න යන අයට දෙවන චෝදනාව සඳහා වසර 12ක බර වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 5000ක දඩ මුදලක් නියම කරනු අතර තුන්වන චෝදනාව සඳහා වසර 5ක බර වැඩ සහිතව සිරදඬුවමක් සහ රුපියල් 5000ක සිරදඬුවමක්ද නියම කරනු ලැබුවා. යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.